2023 World Cup qualifier තරගාවලියේ Zimbabwe කණ්ඩායම සහ USA කණ්ඩායම අතර පැවතුණු තරගයේ මීට සල්ප මොහොතකට කලින් නිමාවට පත් වුණා. ඉතින් ඒ තරගෙන් අතිවිශාල ජයක් ලබා ගැනීමට සමත් වුණා Zimbabwe කණ්ඩායම ලකුණු 304කින් ඔවුන් ජයග්‍රහණය කරා. ඉතින් අපි දැක්කා ඔවුන්ගේ net run rate එක 2.24 දක්වා ඉහළට යනවා 0.98 ඉඳලා අද දිනේදී ඒ ජයග්‍රහණ සමග group stage level එකේ. ඉතින් ඒක చెවෙතත් දැන් Zimbabwe කණ්ඩායම Super 6 වටේට යනවා points 4ක් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී ස්කොට්ලන්තය පරාජයට පත් කරොත් ඔවුන්ටත් ලකුණු 4ක් අරගෙන යන්න පුළුවන් Super 6 stage එකට. නමුත් බටහිර ඉන්දික උදු කණ්ඩායම අද දිනේදී බොහෝ විට පරාජයට පත් කරාම නෙදර්ලන්ත කණ්ඩායම ඔවුන්ටත් අරගෙන යන්න පුළුවන් points 2ක් විතරයි Super 6 stage එකට. මොකද ඔවුන් Zimbabweට පරාජයට පත් වුණ නිසා. ඉතින් දැන් බොහෝ දෙනා කතා කරන එක scenario එකක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේ ජයග්‍රහණය කළ ස්කොට්ලන්තයට එරෙහිව Zimbabwe සහ නෙදර්ලන්තේ පරාජයට පත් කළා බටහිර ඉදියෙන් කොදෙව්වන්ට පරාජයට පත් වුණොත් ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ උපරිම points ගන්න ලකුණු 8යි. මොකද ලංකාව points 4ක් එක යනවා Zimbabwe සහ නෙදර්ලන්තේ පරාජය කරනවා. එතකොට 8යි. Zimbabwe කණ්ඩායම බොහෝ විට අනිවාර්යයෙන්ම ඕමාන් කණ්ඩායමට සහ ස්කොට්ලන්තයට අනිවාර්යෙන්ම උන් ජයග්‍රහණය කරනවා. ඒක ගොඩක් විශ්වාසයි. ඉතින් එතකොට Zimbabwe කණ්ඩායමටත් points 8යි 4ක් අරන් යනවා. එකක් පරදිනවා දෙකක් දිනනවා points 8යි. බටහිර ඉන්දික උදව් කණ්ඩායම අපි ඇසියුම් කරොත් අපි ඇසියුම් කරනවා විතරයි ශ්‍රී ලංකාව පරාජයට පත් කරොත් එතනින් points 2යි අනිවාර්යයෙන්ම ඕමාන් කණ්ඩායමට සහ ස්කොට්ලන්තයට උන් ජයග්‍රහණ වර්තා කරාම උනුත් points 8යි. එතකොට මොකද වෙන්නේ? මොකද එතකොට කණ්ඩායම් 3ක් එතකොට points 8 ගානේ ලබාගෙන තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා ඒක ඒ විදිහට වුණාම ඉස්සෙල්ලාම බලන ටයි බ්‍රේක එක තමයි net run rate නෙමෙයි ඉස්සෙල්ලාම බලන්නේ මේ කණ්ඩායම් Super 6 ඔපොනන්ට්ස්ලාට එරෙහිව ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණය. ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔබ හිතුවොත් එහෙම ඒකෙන් වෙන්නේ තමයි මොකක් හරි කණ්ඩායම points 8 හදාගත්තේ අපි හිතමු උදාහරණයකට මැච් දෙකක් වහලා එක මැච් එකක් ජයග්‍රහණ කළා. ඔවුන් points 8 හදාගත්තේ ඒ විදිහට නම් එතකොට වෙන දේ තමයි ඒ කණ්ඩායම points 8ෙන් ඔවුන්ගේ ජයග්‍රහණ සංඛ්‍යාව අඩු වුණා. ඔවුන් නිකම්ම කැපිලා යනවා. එතකොට ඒ ප්‍රශ්නේ මං හිතන්නේ නැති වෙයි කියලා. මොකද සාමාන්‍ය වර්ෂාවකින් බාධා ඇති වුණේම නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා අපි හිතනවා. ඉතින් ඊළඟට තමයි net run rate එක තියෙන්නේ. එතකොට net run rate එකේ තියෙන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් උදාහරණයකට UAE කණ්ඩායමට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් net run rate එක count වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ කට්ටිය Super 6 ආව නැහැ. එතකොට Super 6 opponent එරෙහිව ගත්ත points විතරයි calculate වෙන. අන්න ඒ හේතුව නිසා තමයි හෙට පැවැත්වෙන ස්කොට්ලන්ත තරගයේ අතිශයින්ම වැදගත් වෙන්නේ. මොකද අපි බැලුවොත් එම Zimbabwe කණ්ඩායම සහ බටහිර ඉන්දික කොදෙව්වන්ට මේගොල්ලන්ට Super 6 වලදී ශ්‍රී ලංකා අරුණහම තියන්නේ ඕමානය සහ ස්කොට්ලන්තය. අනිවාර්යයෙන්ම ලොකු දවන්ත ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් තරග දෙකක්. මොකද අපි රෙස්පෙක්ට් කරන ඕමානයට ස්කොට්ලන්තයට. නමුත් අපි දන්නවා මේ Zimbabwe සහ අද හොඳටම දැක්කා මොනවද කරන්න පුළුවන් කියලා මේ කණ්ඩායම් දෙකට. ඉතින් ශ්‍රී ලංකාවට තියෙනවා tough matches දෙකක් Super 6 වල Zimbabwe සහ බටහිර ඉන්දික කොදෙව්වන්. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවට හෙට දිනේ net run rate එක හොඳට වැඩි කරගන්න හොඳ අවස්ථාවක් ස්කොට්ලන්ත තරගයේ ලොකු margin එකක් එක ජයග්‍රහණය කරන එක. ඉතින් ඒ නිසා තමයි හෙට දිනේ අපිට වැදගත් වෙන්නේ. එතකොට points 8-8-8 ඉවරුනොත් බැරි වෙලාවත් West Indies කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ net run rate එක හොඳට හදාගත්තොත්. ඉතින් අපි හිතමු හෙට දිනේදී ශ්‍රී ලංකාවට ඒ දේ කරන්න හැකියාව ලැබෙයි කියලා.